පනින හෙට මෙහෙට පනින අය ඉති පුරුද්ධ අනුව ඒ සමහර ජවනිකා පෙන්නයි. අපිට මීට පෙර පාර්ලිමේන්තුවේදී අපට විපක්ෂ නායක ධූරයත් විපක්ෂ සංවිධායක ධූරයත් ලැබුණේ නැහැ. විවිධ තර්ක ඉදිරිපත් කළා. දැන් අදත් විපක්ෂ නායක ධූරය විපක්ෂ සංවිධායක ධූරය අපේ කඳුරට ලැබුණාම ඒකත් ලබා නොදීම සඳහා උත්සාහයක් දියත් කරලා තිබෙනවා. කොමුණත් UPF එක හැටියට විපක්ෂ නායක ධූරයත් විපක්ෂ සංවිධායක ධූරයත් අතතිව ඒ වගේම පාර්ලිමේන්තුවේ සැලකිය යුතු මන්ත්‍රී සංඛ්‍යාවකගේ කණ්ඩායමක් සමන්විතව තමයි අපි ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණ දෙන්නේ. මේ අයට අද දෙමළ ජාතික සන්ධානය මත යැපෙන ආණ්ඩු පක්ෂයක් තමයි පවත්වාගෙන යන්න වෙලා තිබෙන්නේ. ඒ වගේම විපක්ෂයට වෙලා ඉන්නවා කපටි ආරක්ෂකයෝ ආණ්ඩුවේ. ඒ අයවත් හෙළිදරව් කරගෙන මේ සටන මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ඉදිරියට කරගෙන යන්න අපි සූදානම්. යන අය කොහොමත් කියන්නේ ප්‍රතිපත්ති හොඳ නැහැ. හැබැයි යන්නේ මොනාටද කියලා රටේ මිනිස්සු දන්න. මෙහි ප්‍රතිපත්තියට වඩා එහි ප්‍රතිපත්තිය කොහොමද හොඳ වෙන්නේ? එහි ප්‍රතිපත්තිය හොඳ නම් සදාකාලිකව මෙහෙටම වෙලා ඉඳ තිබ්බනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උඩොක්කුවේ. යන අයටත් වැඩක් වෙන්නේ නැහැ. අපි විශ්වාස කරනවා ලබන අවුරුද්ද මැදභාගයේ වන විට මහමැතිවරණයකට මේ රට ගෙනියන්න වෙනවා. මහමැතිවරණයකට නොයා ආණ්ඩුව පවත්වාගෙන යන්න බැරි තත්වයකට අර්බුදයේ උත්සන්න වෙනවා. ඒක වළක්වන්න බෑ. විවස්ථාව වෙනස් කරන්නේ ආණ්ඩු බලය හොබවනුද වෙන්නේ? ඒගොල්ලෝ කියන්නේ කරනවයි කියලා. හැබැයි විවස්ථාව වෙනස් කරන්න ඕන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය හදාගෙන පෙන්වන්න කියන්නේ කොහොමද?